ජනගහනෙන් 68% එක්කෝ වේල් 3 වෙනුවට වේල් ගාන අඩු කරලා එක්කෝ වේල් 3 කනවා කන ප්‍රමාණය අඩු කරලා එක්කෝ වේල් 3 කනවා රුචිනවන ආහාර ඉතින් ජනගහනෙන් 68%කට කණ්ඩ නැති වෙලාවක සමෘද්ධිය කපන්නේ 40ක් සෞඛ්‍ය සඳහා වියදම් අත්හැරලා තියෙනවා 40ක් අධ්‍යාපන සඳහා වියදම් අත්හැරලා තියෙනවා මෑතකදී ඔය ලංකාවේ ප්‍රධාන පුද්ගල කණ්ඩායමක් කරා සමීක්ෂණයක් ඒ සමීක්ෂණයේදී කියනවා ජනගහනෙන් 93ක් පහුගිය ජනවාරි දඟුදි පහුගිය මාස 6 එක්ක තමන් ගාව තියෙන ඉතුරුමක් අයින් කරගෙන ඒ කියන්නේ තමන්ට ආදායම් මදි බැංකු දින ගන්න අරගෙන එක්ක තියෙන එකක් උගස් තියලා එක්ක කාගෙන් හරි ණයක් අරගෙන 93ක් 7ක් ඉතුරු වෙලා තියෙනවා ඒගොල්ලෝ ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේවා තියෙනවා සත්‍ය ජනතාව විශාල පීඩාවකින් ඉන්න වෙලාවක් ඒ නිසා මේ ජාත්‍යන්තර මූල්‍ය ආරම්භය ඉදිරිපත් කරලා තියෙන වට්ටෝරුවේ මේක ගොඩ එන්නේ නැහැ මා කලින් කිව් පරිදි මේ අරුතින් ගොඩ එන්නේ නම් අපි නව ආර්ථික සැලසුමකට යනවා ජාතික ජනබල විගේ අපේ අපේක්ෂාව වෙන්නේ අපි ඒ අදාළ ශේෂ්ත්‍ර විශේෂඥ මුණගැහිමින් ශේෂ්ත්‍ර ගැන කතා කරමින් ඒගොල්ලන් එක්ක තොරතුරු එක එක්ස්ප්‍රස් කරගෙන විශාල ව්‍යායාමයක් අපි කරමින් තිබෙනවා මේ රට ගොඩනැගීම සඳහා අපිට තියෙන නිෂ්පාද භාණ්ඩ සාර නිෂ්පාද සේවා නිෂ්පාදන අවස්ථා මොනවද ඒ අවස්ථා අපි අත්පත් කරගන්නේ කොහොමද අපි රිසර්ච් සඳහා කොච්චර අපි වැය කරන්න ඕනද අපි අලුත් ඒ කියන්නේ ලෝකේ මාකට් වර්ග දෙකක් තියෙනවා එකක් ලෝකේ ලොකු ප්‍රධාන මාකට් එකක් තියෙනවා ඒක ටිකක් අපිට ප්‍රවිශ් වෙන්න අමාරුයි යුරෝපය වගේ මාකට් එක විශාල වශයෙන් පොලිටික බලන අපිට ඒ පොලිටිකට සපයන්න බැහැ සමහර භාණ්ඩ හැබැයි මාකට් එකේ තියෙන විශේෂිත භාණ්ඩ සපයන්න ඒක අපි හොයන්න ඕන අනන්‍යතා සහිත විශේෂිත භාණ්ඩ පොඩි මාකට් හැබැයි හොයන්න පුළුවන් මා දන්න අපි දන්න එකෙක් ඉන්නවා ඇමරිකාවට පොල් කිරියවන ඩොලර් මිලියන 2කමාරක් වගේ අවුරුදු ඩොලර් ලක්ෂ 25ක් වගේ අවුරුදුට අපි සසල කරනවා ඒක විශේෂිතයක් ඒකට යුරෝපියන් පොල් කිරි මාකට් එක අල්ලන්න බෑනේ ඇමරිකාවෙන් අල්ලන්න බෑනේ අන්න ඒ වගේ විශේෂිත මාකට් අපි හොයාගන්න ඕන එක දෙක වේගෙන් වර්ධනය වීම වෙනවා අප්‍රිකානු කලාපේ දැන් අප්‍රිකානු කලාපේ තානාපති කාර්යාලය ඇරලා දැන් අපි මේ මාකට් එක ප්‍රවිෂ්ට වෙන්න අවස්ථාව යන්න ඕන මම දන ලංකේ ප්‍රධාන කැසිනෝ ව්‍යාපාරිකේ ටැන්සානියාවේ කැසිනෝ සල 4ක් දැම්ම මේ ළඟදී ලංකාවේ ළමයි 400 දෙනෙක් වැඩ කරනවා හොඳයිනේ එහෙනේ මොකද එහි ආර්ථිකයක් වර්ධනය වෙමින් තිබෙනවා වේගෙන් අපි ආර්ථික අවස්ථාව හොයාගන්න දැන් සලසුම් කරන්න ඕන ඊළඟ අසල්වාසි තමිල්නාඩු සහ කේරළ තමිල්නාඩු මිලියන 80ක් ඉන්නවා කේරළ මිලියන 30ක් ඉන්නවා එතන මිලියන 110ක මාකට් එකක් තියෙනවා අපිට සදා භාණ්ඩ නිෂ්පාදනය කළ අපේ කර්මාන්ත පද්ධතියක් නිෂ්පාදනය පවත්වාගෙන යන්න බෑ අපිට තියෙන පොඩි මාකට් එකක් කොච්චර shopping center තිබුණා කොච්චර hardware තිබුණා කොච්චර beauty salon තිබුණා කොච්චර ගරිත් තිබ්බත් දවසකට භාණ්ඩ ගන්න භාණ්ඩ විකුණන්න දෙන්නේ ලක්ෂ 38යි මාකට් එක දෙක දවස සම්බන්ධයෙන් ලක්ෂ 38යි ඉන්දියාවේ මිලියන 400 දවසකට මාකට් එකට අපේ මිලියන 3.8යි ඉන්දියාවේ මිලියන 400ක් දවසකට මාකට් එකකට සම්බන්ධයි. ඉතින් අපි මිලියන 3.8ක මාකට් එකකින් අපේ ව්‍යාපාර අපේ සේවා ස්ථාන හදා පවත්වා ගන්න බෑ. සා අපි එළියේ නව අවස්ථා හොයන්න ඕන. අවස්ථා තියෙනවා. අවස්ථා තිබුණා. සමහර අවස්ථා තනේ අවස්ථාව අත්පත් කරගත්තේ නැත්නම් පස්සේ ගන්න බෑ. ජංගම දුරකතනේ. ආරම්භයේදීම කාටත් අවස්ථා තිබුණා. සමතරක කරුවා. ලොකු තාක්ෂණ විප්ලව තිබුණේ. ඒතර මාකට් එකට එන්න තිබුණා. දකුණු කොරියාව ආවා. නේද ඇමරිකාවේ නොකියා එකක් එනකොටම නේද දකුණු කොරියාවත් දකුණු කොරියත් ඒ හා සමාන ලෙසම ආවනේ. හැබැයි මොකද උනේ? ෆෝන් වල තාක්ෂණ දියුණු වෙනකොට ඒ තාක්ෂණ දියුණුවත් එක්ක දකුණු කොරියාව ඉස්සරහට ගියා. අද ලෝකෙ මම හිතන වැඩි බහුලවම පාවිච්චි කරන්නේ Samsung ෆෝන් එක. හැබැයි දැන් අපිට ෆෝන් මාකට් එකට යන්න පුළුවන්ද? යන්න බෑ. දැන් ඒක උඩට ගිහිල්ලා. බ්‍රෑන්ඩ් හදලා මාකට් හදාගන්න නේ. එමලීසි නෑ ඉතින් තියන්න. ඒත් අපි අවස්ථා අත්හැරලා තියෙනවා. IT මාකට් එක වැළුවා. IT මාකට් එක ප්‍රවර්ධන වෙන්න පටන් ගන්න 80 දශකයේ මැද භාගයේ වෙනකොට. ඒත් අපිට සලසුමක් තියෙන තිබුණා ඒ වෙලාවේදී අත තිබ්බනම් අපිට IT මාකට් එකේ මේ වර්ධනේ අත්පත් කරගන්න. අද IT මාකට් එක විලඳපොළ හදාගෙන IT මා උඩටම ගියපු වෙලාවක අපි කොහොමද ඒකෙන් පංගුවක් දැන් අත්පත් කරගන්නේ? මම හිතනවා IT මාකට් එක අපිට යන දින අපි කැමතුණත් අකමැතුණත් ඉන්දියාව හරහා. ඉන්දියාව අත්පත් කරන් තියෙන මාකට් එක ඇතුළට අපි කොහොමද ඉන්දියාව හරහා ප්‍රවිෂ්ට වෙන්නේ? ඉන්දියානු සමාගම් මර අපි ප්‍රවිෂ්ට වෙන්න කොහොමද කියලා කල්පනා කරන්න වෙන්නේ. එතකොට අපිට වෙනම වෙන වෙන පොඩි පොඩි රස්සව ගන්න පුළුවන් වෙයි. ඒ වෙලේ මාකට් එකේ ලොකු පංගුවක් අත්පත් කරගන්න බෑ. මාකට් එක බෙදාගෙන ඉවරයි. ඒ නිසා වෙලඳාමේදී තියෙන මොකද්ද? ඒ අවස්ථාව අත්හැරියොත් ආයේ අවස්ථාවෙ ඉන්නේ නැහැ. මොකද ඒ අවස්ථාවේදී අපි ප්ලේ කරන්න පටන් ගත්තා නම් අපිත් අද ඒකේ තරගකරුවෙක් හැටියට උඩ ඉන්නවා. හැබැයි අපි අවස්ථාව අත්හැරලා දැන් කල්පනා කරමු. එඳ අපි වෙළඳපොළ බෙදාගෙන බ්‍රෑන්ඩ් නේම් හැදිලා තරගකාරීත්වය ජයග්‍රහණය කරපු තැනකට අපිට හම්බවගෙන ගිහින් ඇතුළු වෙන්න බෑ. ඒ නිසා අපිට හොයන්න තියෙන්නේ අලුත් මාකට් එකකුත්. ඒ වගේම අපිට හොයන්න තියෙන්නේ විශේෂිත භාණ්ඩ. ඉතින් අපි හඳුනාගත්ත තැන් කීපයක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් අපි ඊයේ පෙරේද හම්බුණා කොන්ක්‍රීට් පිළිබඳ ඉතාමත් දියුණුම තාක්ෂණයේ ලංකාවේ තියෙන කෙනෙක්. අපි දීර්ඝ ලෙස කිව්වා අපිට මේ ඉදිකිරීම් වල වියදම 3%කින් අඩු කරන්න පුළුවන් අලුත් තාක්ෂණයක් තිබෙනවා. හැබැයි මොකද වෙලා තියෙන්නේ? ඒවා පිළිබඳ අධ්‍යයනයක් නැහැ. ඒවා පිළිබඳ මිනිස්සු විශ්වාසයක් නැහැ. එක්කෙනෙක් ගේ හදන්නේ પરම්පරාවට එක සැරයි ගේ හදන්නේ. ඒතර එයා අත්හදා බලන තමන්ගේ ගේ දින්නේ නැහැ. එයා මොකද කරන්නේ? පරණ පුරුද්දට වෙනවා. අඟල් 9 විත්තියේ දැන් ගත්තාමනේ අඟල් 9 විත්තිය දාන්නේ. ලොකු ෆයිලින් බස්සල. මේ තාක්ෂණ දියුණු වෙලා තියෙනවා. ඉතින් අපිට එතන තියෙන අවස්ථාව අපේ මිනිරන් වලින් ලෝකේ තියෙන වැඩිම කාබන් ප්‍රතිශතය කියන මිනිරන් අපිට තියෙනවා 99ක් 96ක් බෝගල පතලේ තියෙනවා වැඩිම කාබන් ප්‍රතිශතය. චීන තියෙන 76
මිනරන් ග්‍රැෆයිට් එකෙන් ග්‍රැෆීන් හදන්න පුළුවන් ග්‍රැෆීන් මාකට් එක විශාල මිල අධික මාකට් එක දැන් ඔයාලා හිතන කොන්ක්‍රීට් සවි කරන්න පුළුවන් යකඩ සවි කරන්න පුළුවන් ඉස්සර ගත්තේ එක හයිබ්‍රිඩ් කාර් වල බැටරි නිෂ්පාදනය කරන්න විතරයි දැන් කොන්ක්‍රීට් සවි කරන්න පුළුවන් යකඩ සවි කරන්න අලුත් රිසර්ච් ඕන තරම් කියලා මොකද ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරිකයෙක් ග්‍රැෆීන් හදන කර්මාන්තශාලාව පටන් ගත්තා මොකද දැන් සාර්ථක වෙද නැද්ද කියලා ඉතින් පටන් ගත්තා විශ්වවිද්‍යාලයෙන් තියෙනවා ඉන්ද මොකද අලුත් අවස්ථා වලින් අලුත් තැන් හොයා ගන්න නැතුව අපිට මේ අර්බුදෙන් උඩින් ඉන්න බෑ අපි තොන් ටෙලිකොම් මිකුල්ලා ඔව අරගෙන එයා මාසයක් ජීවත් වෙන්න පුළුවන් ඉන්ෂුරන්ස් එකුල්ලා අරගෙන මාසයක් ජීවත් වෙන්න පුළුවන් හැබැයි නැවත මාසෙ දෙකකින් මේ අර්බුදේ මේ විදිහටම කඩාවැටෙනවා ඒ නිසා අපිට අවශ්‍ය මේ අර්බුදේ තිරසාර ලෙස විසඳනනම් අපි නව ආර්ථික සලස්පකට අපේ රට පරිවර්තනය කළ යුතුමයි එහෙම නැතුව අපි හිතන්නේ නැහැ මෙතනින් එහා මේකට ගමනක් නැහැ ඒ නිසා අපි නව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය මත පදනම් වුණු නව ආර්ථිකයක් අපේ රට අවශ්‍යයි ලෝකේ මම නැවත කියන්නේ මේ ලිබරල් ලිබරල් කරන කියන්නේ ලෝකේ අසාර්ථක වෙලා තියෙන මට මේ මෑතකදී යුරෝපීය ප්‍රධාන තානාපතිවරයෙක් හම්බුණා. ඇයි මට කිව්ව මොකක්ද දන්නවද? යුරෝප රටවල වලින් ඉගෙන ගන්න කිව්ව පෞද්ගලීකරණය තියෙන ප්‍රතිවිපාක. තානාපතිවරු කිව්වේ. ඇයි නම කියන්නේ? එයා කියනවා. ඒකන ඔගොල්ලෝ ඉගෙන ගන්න යුරෝපෙට ගිහිල්ලා පෞද්ගලීකරණය මොන තරම් අසාර්ථක වෙලා තියෙනවද කියලා ඉපැත්ති. අත්තද බලන්න. තානාපතිවරු. හරිද? මම පුදුමුණ යායම කිව්වේ ඇයි කියලාත් බලන්න. හරිද? වෙනම සාකච්ඡාවක් දාගත්තා ඊට පස්සේ. හරි සෞදරිය බිනම හම්බෙන්න දාගත්ත මොකද්ද මේකේ අගබුලක් මොකක් අහගන්න ඉතින් මේක පැරණි අසාර්ථක ගමනක් ලෝකේ මේ වෙලාව හැමතැනම නොසලන ආර්ථික හදලා තියෙන්නේ බහණ්ඩ ආ සේවා නිෂ්පාදනය ශක්තිමත්කම වර්ධනය කරගත්තු රටවල් තමයි අද ලෝකේ හෙල්ලෙන්නේ නැතු වෙන්නේ අනෙක් හැම රටක්ම විශාල අර්බුදයක යමින් තියෙනවා ඒ නිසා අපේ රටත් අන්නේ මාවතට යොමු කිරීම තමයි අපේ අපේක්ෂාව ඉතින් ඒ සඳහා ඉතින් අවශ්‍ය වෙන දේශපාලන පරිවර්තන කර ගැනීම තමයි අපේ අපේක්ෂාව වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය